අදත් ලස්සන දවසක ලස්සන බ්ලොග් එකකුත් එක්ක ඔයලා හැමෝම හමුවීම ගැන මට ගොඩක්ම සතුටුයි. එදා මගේ උදෑසන වේලාව මම පටන් ගත්තේ වෙස්සත් එක්කමයි. ඉතින් වෙස්සත් එක්ක කාලගුණයක් තමයි තිබ්බේ. ඉතින් උදේම වෙනකිට ගමම ගෙදර වෙල ටික ඔක්කොම කරලා ඉවර වෙලා හස්බන්ඩ් වෙලට යන්න ලෑස්ති වුණා. හස්බන්ඩ් වෙලට යන්න කලින් කොහමද සදා බබාව රවුම කෙගෙන යනවනේ. ඉතින් එයා බබාව එක්කගෙන යනවත් එක්කම මාත් ගියා හස්බන්ඩ් එක්ක ගම් වතුර බලන්න. කලින් දවස පුරාම කඩටම වැස්ස නිසා ගමේ හැමතැනම වගේ ගම් වතුර දාලා. ඉතින් මේ විදිහට ගමේ එල් වතුර දැම්මත් ඉතින් එහෙම අපි කොහොමද දවසකට තුන් සැරයක්වත් යනවා වතුර බලන්න කියලා. මගේ ගොඩක් බ්ලොග්ස් වල ගොඩක් කමෙන්ට්ස් එහෙම ඇවිත් තිබ්බා ලුණු අඹ කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ ලුණු අඹ කොහොමද ඔයාගන්නේ කියලා. මීට කලින් මගේ බ්ලොග් එකක මම ෂෙයා කරලා තිබ්බා ලුණු අඹ කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ වේලගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට ගොඩක් දෙනෙක් මං ගාව රික්වෙස්ට් කරලා තිබ්බ නිසා අද බ්ලොග් එකේ කලින්ම මම රෙසිපි එකක් ගෙනාවා. ඒ තමයි ලුණු අඹ කොහොමද ඔයාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ලුණු අඹ ටික මම මේ විදිහට දෙකට කපාගත්තා. උයන්න විනාඩි 15කට කලින්ම මම මේ විදිහට ලුණු අඹ කැලටික කරගෙන පෙගෙන්න තිබ්බා. වතුරේ පෙගෙන්න තියලා තමයි මම මේ විදිහට දෙකට කපාගත්තේ. ඊට පස්සේ තක්කාලි දෙඩි දෙකක් මේ විදිහට කපාගත්තා. ඒත් එක්කම කරම්පි කරපිංචා ලුණු එවගෙම අවමිරිස් කර දෙතනකුත් කපාගත්තා. ඒත් එක්කම මාළු මිරිස් ටිකකුත් එකතු කරගත්තා. අපිට කැමති නම් උමලකඩ එකතු කරගන්නට පුළුවන්. උමලකඩ එකතු කරලා තවත් ගොඩාක් රසයි. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා රත් කරගත්තා. ඊට පස්සේ ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට ආබේ එකතු කරගන්නවා. අබටික පිපිරුණාට පස්සේ මම ඒකට හීනට කපාගත්ත ලුණ ගෙඩියකින් භාගයක් එකතු කරගෙනවා. ලුණු ටික රන්වන් පාට වෙන්න තියලා මම අබවලට අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන ඒකට තවත් මිරිස් කුරු ටිකකුත් ගහ කුරු ටිකකුත් එකතු කරගන්නවා. වේලුණු අඹවල ලුණු තියෙන නිසා අපි ලුණු එකතු කරගන්නේ නැහැ. අවශ්‍ය නම් අන්තිම හරියේදී අපිට ලුණු ටිකක් එකතු කරගන්නට පුළුවන්. ලුණු ටික තෙලෙන් හොඳට රන්වන් පාට වුණාට පස්සේ මම අඹ ටික එකතු කරගන්නවා. අඹ දෙකම අනිත් අමුද්‍රව්‍ය ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා තෙල් වලින් මේක හොඳට තෙම්බෙන්න තියෙනවා. පය භාගයක් වගේ වේලාවක් තමයි තෙම්බෙන්න තිබ්බේ. ඉතින් මේ ලුණු අඹ කරිය එක අපිට දවස් දෙකක් තුනක් වගේ කාලයක් තියාගන්නට පුළුවන්. ඒ වගේම බත් එක මේක විතරක් තිබ්බත් ඇති. ඇත්තටම ගොඩාක්ම රසයි. අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඒත් එක්කම මම ගොඩාක්ම ආසම කරන දෙයක් මට තේගක් විදිහට එදා දවසේ කොරියර් එකෙන් ඇවිත් තිබ්බා. ලියාස් මෙහෙන්දි කියන ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකෙන් තමයි මට මේ මෙහෙන්දි කෝන්ස් ටික එයාලා යවලා තිබ්බේ. පැකේජින් එකත් ගොඩාක්ම ලස්සනට තිබ්බා. ඉතින් ඒක අන්බොක්ස් කරනවත් එක්කම මේ විදිහට එයාලගේ ඩීටේල්ස් ටික ඔක්කොම ලස්සනට ලියලා යවලා තිබ්බා. සාමාන්‍යයෙන් කඩවල වල ගොඩාක් මෙහෙන්දි එහෙම තියෙනවා. ඒ වුණාට ඒ වගේ කෙමිකල්ස් ගොඩාක්ම ඇඩ් කරලා තියෙනවා. ඒ වුණාට මේ දවස්වල ගොඩාක් දෙනෙක් හොයන්නේ නැහැ මෙහෙන්දි. සාමාන්‍යයෙන් කඩවල වල අපි ගන්න මෙහෙන්දියක කොහොමද දවස් දෙකක් වගේ කාලයක් තමයි අපි අතේ තියෙන්නේ. ඒ වුණාට නැචරල් මෙහෙන්දි එහෙම නැහැ. අපිට කොහොමද සතියකට වැඩි කාලයක් අපේ අතේ තියාගන්නට පුළුවන්. ඒ වගේම මේ මෙහෙන්දියක ගොඩක්ම වටිනා දෙයක් තමයි කෙමිකල්ස් මොකුත් ඇඩ් කරන්නේ නැහැ. 100% නැචරල්. ඒ වගේම මේ ලියාස් මෙහෙන්දි කියන පේජ් එක කරන අගගාව තියෙනවා අපිට අවශ්‍ය කරන විදිහට මෙහෙන්දි. ඒ කියන්නේ බ්‍රයිඩල්ස් මෙහෙන්දි තියෙනවා, ලක්සරි කෝන්ස් තියෙනවා, ඒ වගේම ප්‍රැක්ටිකල් කෝන් තියෙනවා, ඒ වගේම නේල් හෙනා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අපිට ලස්සනට මෙහෙන්දි තියාගන්න බැරි නම් එහෙම එයාලගාවක් තියෙනවා ඔන්ලයින් එන ෆිසිකල් ක්ලාසස්. ඒ කියන්නේ මෙහෙන්දි කොහොමද දාන්නේ, කොහොමද ඩිසයින් කරන්නේ කියලා ඔක්කොම දේවල් එයාලා කියලා දෙනවා. ඒ වගේම එයාලගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් එයාගාව කියලා මෙහෙන්දි කෝන්ස් ඕඩර් කරලා අරගන්නට පුළුවන්. අපිට අවශ්‍ය කරන මෙහෙන්දි කෝන්ස් ටික ඔක්කොම එයාලා හෝම් ඩෙලිවරි කරනවා. ඉතින් එයාලගේ මෙහෙන්දි කෝන් එකක් මාත් ට්‍රයි කරලා බලුවා. ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ වගේම මෙහෙන්දි දාද්දී අතටත් ගොඩක්ම ලේසි යන විදිහට තමයි එයාලා කෝන් එක ඩිසයින් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කලවල වල ගන්න මෙහෙන්දි එක මෙහෙන්දි දාගෙන යද්දිම ඒක ස්ටක් වෙනවා. එහෙම නැත්නම් වතුර වගේ ලිකුවිඩ් වගේ එනවා. ඉතින් මෙයාලගේ මෙහෙන්දි එක එහෙම නැහැ. ගොඩක්ම ලේසි, අතට ගොඩක්ම පහසුයි. ඉතින් ඔයාලට කැමති නම් මෙයාලගේ පේජ් එකට ගිහලා බලලා ඔයාලට ඕඩර් කරලා අරගෙනට පුළුවන් මෙයාලගේ මේ වගේ ලස්සන මෙහෙන්දි කෝන්ස්. මම මෙයාලගේ හැම ඩීටේල්ස් එකක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම චෙක් කරන්න.
ඉතින් ඒ විදිහට මගේ දවස ගත කරගෙන යන අතරතුරම මට තවත් වැඩක් ඇවිත් තිබ්බා. ඒ තමයි තමන්ගේ වයිෆ්ගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්න කියලා තේගි ගොඩක් අරගෙන ඇවිල්ලා ඒ ටික ඔක්කොම පැක් කරලා දෙන්න කිව්වා. ඉතින් මගේ මස්සිනාගේ වයිෆ්ගේ තමයි බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් එයා මේ වගේ තේගි ගොඩාරියක් අරගෙන ඇවිල්ලා මේ ටික ඔක්කොම ලස්සන්ට arrange කරලා දෙන්න කියලා මං ගාව request කරලා තිබ්බා. ඉතින් ඒ නිසාම ගෙදර තිබ්බ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඉවර වුණත් එක්කම එදා දවසේ මං ඒ ටිකත් මේ විදිහට පැක් කරගත්තා. ඉතින් ඒ වගේම ඒ gift අතරතුරේ තවත් gift වර්ගයක් තිබ්බා. ඒ තමයි almond and pistachio. ඉතින් ඒ දෙකත් මේ shopping bags වල තමයි pack කරලා ඒවිත් තිබ්බේ. ඉතින් මට පොඩි අදහසක් ආවා ඒකත් පොඩක් ලස්සනට මොනවා හරි විදිහකින් ලස්සනට හදලා දෙමු කියලා. ඒ nuts දෙකත් දාන්න මම මේ වගේ cups දෙකක් use කරුවා. cups වල මූඩි දෙකක් මේ වගේ මූඩි දෙකක් අරගෙන ඒකේ අයින ටික කපාගෙන ඒක ඇතුලේ මම almonds ටික එකතු කරගත්තා. ඒ වගේම pistachio ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ සෙලෝ ටේප් එකකින් මම ඒ ටික හොඳට අලවගත්තා. ඊට පස්සේ රෝස පාට රිබන් එකක් යූස් කරලා මම මේ විදිහට ලස්සන බෝ එකක් විදිහට ඒක ගැට ගහගත්තා. ඉතින් ඇත්තටම ඒකත් ගොඩක්ම ලස්සනට කියුට් විදිහට තමයි ඒකේ ෆයිනල් ලුක් එක තිබ්බේ. ඉතින් මේ විදිහට ඒ දෙකත් ලස්සන කරගෙන මම මේ බොක්ස් එකටම ඒ දෙකත් එකතු කරගත්තා. ඉතින් ඒ වගේම මම තවත් ඕඩර් එකක් දාලා තිබ්බා. ඒ පාර්සල් එකත් එදා දවසේ තමයි මට මගේ අතට හම්බුනේ. ඉතින් ඒකත් මොකද කියලා බලමු. මේක වැඩටත් ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට ෂූට් කරගත්තේ. ඉතින් මේක අයිස්ක්‍රීම් මෝල්ඩ් එකක්. ඉතින් මේ විදිහට තමයි මේ අයිස්ක්‍රීම් මෝල්ඩ් එක එන්නේ. මේක රුපියල් 700කට තමයි මම අරගත්තේ. ඇත්තටම රුපියල් 700කට මාරම විදිහට වටිනවා මේ මෝල්ඩ් එක. ඉතින් සුපර් සෙන්ටර් කියන Facebook page එකකින් තමයි මම මේක ඕඩර් කරලා අරගත්තේ. සාමාන්‍යයෙන් බබාලා පළතුරු එහෙම කන්න පොඩ්ඩක් අමකමැති නිසා අපිට පුළුවන් පළතුරු එහෙම ජූස් එකක් විදිහට හදාගෙන මේ විදිහට අයිස්ක්‍රීම් එකක් විදිහට හදලා එයාලට දෙන්න. එතකොට එයාලා ගොඩක්ම ආසාවෙන් කනවා. මේ මෝල්ඩ් එක ඇත්තටම මාරම විදිහට මට නම් වටිනවා. ඉතින් ඒ නිසා තමයි මේකේ රිවිව් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන හිතුනේ. ඉතින් මේ මෝල්ඩ් එකේ එකසෙනින් අයිස්ක්‍රීම් 8ක් වගේ හදාගන්නට පුළුවන් අපිට. ඉතින් ඒ වගේම මේ මෝල්ඩ් එකෙන් පල්ලෙහ කොටසේ තවත් බකට් එකක් වගේ මේ වගේ කොටසකුත් එනවා. මේක මොකටද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා ඉදිරියට අයරත් බලාගන්නට පුළුවන්. ඉතින් මේ අයිස්ක්‍රීම් මෝල්ඩ් එක මගේ අතට හම්බුන වෙලාවෙ ඉඳලා මට ඉවසීමක් නැහැ මේකේ අයිස්ක්‍රීම් හදලා බලන්න. ඉතින් ගෙදර තිබ්බ පළතුරු වලින් මම අයිස්ක්‍රීම් ටිකක් හදලා බලමු කියලා හිතුණා. ඉතින් එදා ගෙදර තිබ්බ පළතුරු වලින් ටිකක් අරගෙන මම ඒකෙන් අයිස්ක්‍රීම් ටිකක් හදලා බලමු කියලා හිතුණා. ඉස්සලා පෙනිකොමඩු කෑල්ල කපාගෙන ඒකෙත් තියෙන ඇට ටික ඔක්කොම අයින් කළා. මම ඒකට මීකිරි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ සීනි ටිකකුත් කිරිපිටි ටිකකුත් එකතු කරගෙන හොඳට ග්‍රයින්ඩ් කරලා ඒක පෙර අරගත්තා.
ඉතින් මේ විදිහටම දෙලුම් ගෙඩි එක ඉරටියකුත් කඩාගෙන මම මේ විදිහටම පෙර අරගත්තා. ඒ වගේම ගෙදර තිබ්බ දඩම් තිබ්බා. ඒ වගේම ඇපල් චූටි කෙල්ලක් තිබ්බා. මිදි දෙතුනක් වගේ තමයි තිබ්බේ. ඉතින් මේ ටිකත් මම මේ විදිහට ජූස් එකක් විදිහට හදාගෙන අයිස්ක්‍රීම් මෝල්ඩ් එකට එකතු කරගත්තා. ඉතින් මේ විදිහට පළතුරු වල යුෂ ටික ඔක්කොම මේ විදිහට එකතු කරගෙන මම එකට ආපු පොප්සිකල් ස්ටික්ස් ටික මේ විදිහට එකේ දාලා ෆ්‍රීසර් එකේ දැම්මා. හදාගත්ත අයිස්ක්‍රීම් ටික මම ෆ්‍රීසර් එකේ දාලා ඉවර වුණාට පස්සේ මම ගියා තව කේම් එක හදාගන්න. එදා උදේ වරුවේ අම්ම තල්කල ටිකක් හදාගෙන ඉවිත් තිබ්බා. තල්කල කොහොමද අපේ ගෙදර උයන්නේ කියලා තමයි අද මම ඔයත් එක්ක ෂෙයා කරගෙන යන්නේ. එදා දවසේ තල්කල තමයි දව කෑමකට උයාගත්තේ. ඉස්සෙල්ලාම මම මිටි කිරි ටිකක් අරගත්තා. ඊට පස්සේ ඒකට කහකරු ටිකකුත් ලුණු ගෙඩියකුත් කපලා දාගත්තා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන හොඳට ඒ ටික කලවම් කරගත්තා. ඒ කිරියකටම මම මේ කුචි ටිකක් අරගෙන ග්‍රයින්ඩ් එකේ දාලා ග්‍රයින්ඩ් කරගෙන ඒකේ යුෂ ටික විතරක් එකතු කරගත්තා. සර පොඩක් වෙඩි වෙයි කියලා හිතාගෙන ඊට පස්සේ මම මේ විදිහට එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගත්තා. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපි කඩලා අරගත්තු තෙල් කොළ ටික මම හොඳට සෝදගෙන ඒ කිරි වලටම තෙල් කොළ ටික එකතු කරගත්තා. තෙල් කොළ ටික එකතු කරගෙන ආයෙත් හොඳට මේ විදිහට කලවම් කරගත්තා. ඉතින් මේ විදිහට තල්කොළ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගත්තට පස්සේ මම පය භාගයක් වගේ වේලාවක් ලිපේ තියලා ඒක හොඳට තඹ ගන්නවා. එදා දවසේ උදේ වරුවේ තමයි අම්ම හිටියේ. දවල් වේලාවේ අම්ම ගෙදර හිටියේ නැහැ. පොඩි වෙලකට එළියට ගියා. ඉතින් මම බබාව නිදි කරවලා ටක් ටක් ගාලා කෑම ටික කොහොම ඉක්මනටම හදාගත්තා. ඉතින් තල්කොළ ටිකත් මේ විදිහට තැම්බෙන්න තියාගත්තට පස්සේ මම පරිප්පු කඩියක හදාගන්න ලෑස්ති කරගත්තා. පරිප්පු ටික හොඳට සෝදගෙන ඒකට මම මාළු කිරි මිරිස් කලර දෙතුනකුත් ලුණු ගෙඩියකුත් සුදු බික්තිරකුත් කපලා දාගත්තා. ඊට පස්සේ දෙවනි කිරි එක එකතු කරගෙන ඒකට කහකුඩු මිරිස්කුඩු තුන පහකුඩුත් එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. පරිප්පු ටික ඉස්සෙල්ලාම වතුරෙම තැම්මගෙන අන්තිමේදී මිටි කිරි එකතු කරගන්නේ. ඒ වුණාට මගේ අම්මා මට කියලා දුන්නේ පරිප්පු ටික තැම්ම ගන්නකොට දෙවෙනි කිරි වලිනුත් ටිකක් එකතු කරගෙන පරිප්පු ටික තැම්ම ගත්තත් එහෙම පරිප්පු කඩියක ගොඩක්ම රසට හදාගන්න පුළුවන් කියලා. ඒ නිසා මම පරිප්පු කඩියක හදනකොට අනිවාර්යයෙන්ම දෙවෙනි කිරි වලින් ටිකක් එකතු කරගෙන තමයි පරිප්පු ටික තැම්ම ගන්නෙ. ඉතින් මේ විදිහට අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන මම ඒකත් ලිපේ තිබ්බා. මේ පෙත්තේ අපේ තෙල්කොළ ටිකත් පොඩ්ඩක් තැඹිලා ඇවිත් තිබ්බේ. තැඹිලා එනකොටම මම ඒකට ගොරකේ දෙතුනකුත් එකතු කරගෙන හොඳට කලවම් කරලා තවත් ටික වේලාවක් එහෙමම ලිපේ තිබ්බා. ඊට පස්සේ මේ ගන්නට තෙම්මුණාට පස්සේ මම ඒකට මිටි කිරි ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. තෙල්කල ලොකු ප්‍රමාණයක් කඩාගෙන ආවට ඒක උයාගත්තට පස්සේ චූට්ටක් වෙනවා. ඉතින් එදා දවසෙත් මේ ගන්නට තමයි තිබ්බේ. අපිට කැමති නම් තෙල්කල මේ විදිහටම උයලා කන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට උයාගත්තට පස්සේ තවත් භාජනයක් කරගෙන ලිපේ තියලා රත් කරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගලා අබ ටිකක් එකතු කරලා නූල් ටිකකුත් එකතු කරලා මේ තෙල්කල කඩියක එකතු කරගෙන හොඳට කලවම් කරලා ගත්තොත් එම තවත් ගොඩාක්ම රසයි. ඉතින් මේ විදිහටත් අරගෙනට පුළුවන්. මට හරියට වෙලාවක් හම්බුනේ නැති නිසා මම මේ විදිහට නෝමල් විදිහට හදලා අරගත්තා. ඊට පස්සේ කරවලම සුද්ධ කරලා දීලා ගියේ. ඒකත් මම තෙලට උයාගත්තා. චූටි කෑලි වලට කපාගත්ත කරවල වලට ලුණු, ඔව් මිරිස්, මාළු මිරිස් ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු ටික එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට තෙලුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ පෙත්තේ තවත් භාජනයක් ලිපේ තියලා රත් කරගෙන ඒකට අබ ටිකක් එකතු කරලා අබ ටික පිපුරුනාට පස්සේ ලුණු ගෙඩියකින් භාගයක් කේහිනට කපලා එකතු කරගන්නවා. ලුණු ටික රන්වන් පාට වුණාට පස්සේ අපි හදලා තියාගත්ත කරවල ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඒකටම මම වතුර ටිකකුත් එකතු කරගත්තා. වතුර ටිකකුත් එකතු කරගෙන හොඳට මේ විදිහට කලවම් කරගන්නට ඕනේ. ඉතින් එදා දවසේ කැමිටික ගොඩක්ම ලේසි විදිහට තමයි මම හදාගත්තේ.
ඉතින් මේ විදිහට කරවැල් ටික තෙම්බෙන්න තියලා මම පරිප්පු ටික මේ විදිහට හොඳට පොඩි කරගත්තා. අපේ ගෙදර පරිප්පු ටික මේ විදිහට හොඳට පොඩි කරගන්නට ඕනේ. මේ විදිහට හැදුවොත් තමයි පරිප්පු කරී එකට කැමති. ඊට පස්සේ මම ඒකට මිටි කිරි එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. අන්තිම හරියේදී තමයි මට මතක් වුණේ රම්පේ කරපිංචා එකතු කරගන්න. ඉතින් දුවගෙන ගිහිල්ලා ඒකෙන් දෙතුනකත් කඩාගෙන එවිලා පරිප්පු කරී එකට ඒකත් එකතු කරගත්තා. ඉතින් උදේම මම අයිස්ක්‍රීම් එක මේ විදිහට හදලා ෆ්‍රීසර් එකේ දාලා තිබ්බ නිසා දවල් කෑමක උයාගත්තත් එකම අයිස්ක්‍රීම් ටික හොඳටම සෙට් වෙලා තිබ්බේ. ඉතින් අයට මම කලින්ම කිව්වා මේ මෝල්ඩ් එකේ පළයා කොටසේ මේ වගේ බකට් එකක් වගේ කොටසක් එනවා කියලා. ඒක මොකටද කියලා දැන් බලමු අපි. ඉතින් අයිස්ක්‍රීම් එක සෙට් වෙන්න තියලා ෆ්‍රීසර් එකෙන් මෝල්ඩ් එක අරගත්තට පස්සේ මේකේ මැද හරියට අපි වතුර එකතු කරගන්නට ඕනේ. එකපාරටම වතුර එකතු කරන්නේ නැතුව අයිස්ක්‍රීම් ටික ගලව ගන්නට බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෝල්ඩ් එක ඇතුළේ වතුර එකතු කරගෙන පොඩි වෙලාවක් තියන්න ඕනේ. විනාඩි විනාඩි දෙකක් වගේ වෙලාවක් තියාගත්තත් ඇති. ඊට පස්සේ මේ විදිහට අයිස්ක්‍රීම් එක අපිට ලේසියෙන්ම අයින් කරගන්නට පුළුවන්. ඉතින් මේ තියන්නේ මම හදාගත්ත අයිස්ක්‍රීම් ටික. එතරම් ගොඩක්ම ලස්සනට එවිත් තිබ්බා. මහරම ප්‍රයෝජනවත් වෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඉතින් අයටත් අනිවාර්යයෙන්ම මේක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි. අනිවාර්යයෙන්ම අයටත් කැමති නම් මේකෙන් එක කෝඩ කරලා අරගන්න. ඉතින් මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් අන්තිම හරියේදී ඒකෙන්නේ මෝල්ඩ් එකට අයිස්ක්‍රීම් ටික ඔක්කොම හදලා ඉවර වුණාට පස්සේ තමයි අම්මා කෙසල් ටිකක් අරගෙන ආවේ කඩෙන්. ඉතින් ඒක ටිකත් මම මේ විදිහට අයිස්ක්‍රීම් විදිහට හදලා අන්තිම හරියේදී වගේ ඒකත් දැම්මා. ඒකත් ලස්සනට සෙට් වෙලා තිබ්බේ. ඒ අතරතුරම පරිප්පු කරී එකත් ලෑස්ති. ඊට පස්සේ කරවැල කරී එකත් ලෑස්ති. ඉතින් දවල් කෑම අරගෙනයි තියෙන්නේ. ඉතින් අම්මා ආවත් එක්කම තමයි අපි දවල් කෑමක අරගත්තේ. එදා දවල් කෑමකට හදාගත්ත දේවල් බලමු අපි. සුදු බත් වේලා ඒත් එක්කම පරිප්පු කරීත් හදාගත්තා. ඊට පස්සේ තෙල් කොළ කිරට උයාගත්තා. ඒත් එක්කම කරවල තෙලට උයාගත්තා. හරියටම හිතන්නේ නැතුව ප්ලේන් එකක් නැතුව ගොඩාක් ඉක්මනටම හදිසියෙන්ම හදාගන්න කෑම ටික ඇත්තටම ගොඩාක්ම රසට එනවා. ඉතින් එදත් අපේ ගෙදර ඒ වගේ තමයි. ගොඩාක්ම හදිසියෙන්ම බබා නැගිටින්න කලින් හදාගත්ත කෑම ටික එතරම් ගොඩාක්ම රසට තිබ්බා. ඉතින් ඒ වගේම එදා දවසේ හවස වරුවේ මම ඕඩර් කරපු තවත් පාර්සල් එකක් මගේ අතට හම්බුණා. ඉතින් එදා දවසේ මම තවත් ඕඩර් එකක් දාලා තිබ්බේ නට්ස් වගේයක්. මේකත් ඉතින් බබාට තමයි මම ඕඩර් කරලා අරගත්තේ. ඉතින් නට්ස් එහෙම දුන්නත් බබාට ගොඩාක් හොඳ නිසා මම මේකෙන් ටිකක් ඕඩර් කරලා අරගත්තා. මේකත් Facebook page එකකින් තමයි ඕඩර් කරගත්තේ. නට්ස් කියන Facebook page එකකින්. එතරම් ශ්‍රදා බබා ආවට පස්සේ මට මාමා අමතක වෙලා ඉතින් මට කියලා දෙයක් මම ගන්නවට වඩා බබාට කියලා දෙයක් ගන්නමයි මම බලන්නේ. ඉතින් ඕඩර් කරන හැම දෙයක්ම වගේ එයා වෙනුවෙන්මයි මම ඕඩර් කරලා අරගන්නේ. මට කියලා ඕඩර් කරන එක ගොඩක්ම අඩු වෙලා දැන්. පිටරටින් ඉඳලා ආපු කෙනෙක් අපිට නට්ස් වගේයක් දුන්නා. චූටි ප්‍රමාණයක් තමයි දුන්නේ. ඒක ගොඩාක් කැමැත්තෙන් බබා කෑවා. ඒ නිසාමයි මම මේක ඕඩර් කරලා අරගත්තේ. නට්ස් එක්කම මම තවත් ඩ්‍රයිඩ් ෆෘට්ස් ටිකකුත් ඕඩර් කරලා අරගත්තා. යලගව තිබ්බා, මේ වගේ ප්ලම්ස් තිබ්බා, ඒ වගේම කිවි, ඒ වගේම මැංගෝ තිබ්බා, තව රෝස් බෙරි තිබ්බා. ඒ වගේම යලගව තියෙන නට්ස් එහෙම බැලුවත් එහෙම යලගව හැම ජාති නට්ස් එකක්ම තිබ්බා. ඒ කියන්නේ හේසල් නට්ස් තිබ්බා, වේල් නට්ස් තිබ්බා, කැෂ්‍යු තිබ්බා, තව ආමන්ඩ් තිබ්බා, පම්කින් සීඩ් තිබ්බා, සන්ෆ්ලවර් සීඩ්ස් තිබ්බා. ඉතින් මම පළවෙනි වතාවට ඕඩර් එකක් දාපු නිසා මම ග්‍රෑම් 250ක් තමයි ඕඩර් කරලා අරගත්තේ. ඉතින් ග්‍රෑම් 250කට රුපියල් 1250ක් වගේ ගාණක් වුණේ. මම හරියටම මතක නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරනම් ප්‍රයිස් ඩීටේල්ස් ටික ඔක්කොම. ඇත්තටම බබාලා ගොඩාක්ම ආසාවෙන් කනවා මේ ටික. ෆෘට්ස් එහෙම එයාලට දුන්නත් එහෙම එයාලා කනවා එක ගොඩාක්ම අඩුයි. මේ වගේ ඩ්‍රයිඩ් ෆෘට්ස් එහෙම දුන්නොත් එයාලා ගොඩාක් ආසාවෙන් කනවා. ඉතින් ඔයාලා ගෙදරත් බබාලා ඉන්නව නම් මේ වීඩියෝ එකේ මේ ක්ලිප්ස් ටික ඔයාලට ගොඩාක්ම ප්‍රයෝජනවත් කියයි කියලා හිතාගෙන තමයි මම මේ ක්ලිප්ස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඒ විදිහට එදා දවසේ උදේවරුවේ හැම ගොඩක්ම ලස්සනට සතුටින් ගත කරපු අතර හවස්වරුවේ මායම්ම එකතු වෙලා අනිත් දවසේ උදේට ස්කෝල කෑමකට අවශ්‍ය කරන පලා ටික ඔක්කොම කඩාගෙන ඇවිල්ලා මේ විදිහට සුද්ධ කරලම තියාගත්තා. එතකොට උදේවරුවට අපිට ගොඩක්ම ලේසි වෙයි. ඉතින් ඒ විදිහට තමයි එදා මගේ දවස මං ගත කළේ. ඉතින් අද බ්ලොග් එකකින් ඔයාලට ප්‍රයෝජනවත් විදිහට ගොඩක් දේවල් මං අරන් ඒවිත් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාමගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන. තවත් ලස්සනම අලුත් බ්ලොග් එකකින් ඔයාලා හැමෝම හමු වෙනවා. සුබ දවසක් පරිස්සමින් ඉන්න.